රාජ්‍යංශයේ ආරවුල් වැළැක්වීම හා ආරවුල් निराකරණය කිරීම සඳහා අන්තර් සමායෝජන කමිටුවක් පත් කරන්න තීන්දුවක් ගත්තා. විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය නිරන්තරයෙන් ලැබිලා තිබුණා. ඩොලර් මිලියන 2ක ආධාරයකුත් ලැබිලා තියෙනවා. 2025 වර්ෂයේ සඳහා ලිට්‍රෝ ගෑස් ලබා දීමේ ටෙන්ඩරය පෞගේ කාලේ ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ජාත්‍යන්තර තරංකාරී ලංසු තැබීමක් තමයි සිද්ධ වෙලා තිබුණේ. ඒ සඳහා MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් කියන සමාගම ඒ අනුව 2025 වර්ෂයේ සඳහා ලිට්‍රෝ ගෑස් ලබා දීමේ ටෙන්ඩරය මේ ආයතනයට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කරා. ප්‍රධාන දේ තමයි රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන එක. ඒ වගේම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන එක රජයක් විදිහට අපි ඒ වගකීම ඉටු කරලා තියෙනවා ඉදිරියටත් ඉටු කරනවා. ඉතා පැහැදිලිව ඇමරිකා එක්සත් ජනපදය ආරුගම්බේ ප්‍රදේශයට යාම සැලකිලිමත් වෙන්න ඒක තමයි කියලා තිබුණේ. එහෙම නැත්නම් ට්‍රැවල් බෑන් එකක් දාලා තිබුණේ නැහැ. මම මීට පෙරත් මේක පැහැදිලිව කිව්වා. ඇත්තම ගත්තම සමහර ඒවා හිතාමතා දැනුවත් කුමන්ත්‍රණකාරී විදිහට ඇති කරනවද කියන සැකේ තියෙනවා. දැන් ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානයක බෝම්බ තියෙනවා කියලා තොරතුරක් ලබා දීලා ගුවන් යානා කීපයක්ම පරීක්ෂාවට ලක් කරා. ඊයේත් එවැනි සිදුවීමක් වුණා. දැන් පරීක්ෂා කරාම මොකක්වත් නැහැ. ඉතින් මේක හිතාමතා දැනුවත් කවුරු හරි කඩකප්පල්කාරී විදිහට කරනවද කියන එක ගැන දැන් රහස් පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ තියෙනවා. මම දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රචාර වෙලා තිබුණා මේ අලුතෙන් ණය ගත්තා මුදල් අච්චු ගැහුවා එහෙම කියලා. ඇත්තටම කිසිදු ආකාරයක අලුත් ණයක් කිසිදු රටකින් ඒ වගේම කිසිදු ආයතනයකින් විදේශ වශයෙන් අපි ලබාගෙන නැහැ. සාමාන්‍ය මහ බැංකු ක්‍රමවේදයක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර කල් විකුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම මුදල් අච්චු ගැහිම ගත්තොත් අලුතෙන් මුදල් අච්චු ගැහිමක් කරලා නැහැ. කරන්න බෑ. එහෙම ගැහුවා නම් ඔබට දැක් ගන්න පුළුවන් මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. අලුතෙන් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයාගේ අස්සන තියෙන්න ඕනේ. අපි තාසයි එතුමාගේ අස්සනෙන් මුදල් නෝට්ටුවක් දකින්නේ. තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නැහැ. ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනයක මුදල් අච්චු ගහලා තියෙනවා එහෙම කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.